එදස් පහ වෙනකොට රනිල් කොටියා කිව්වම 20යි 24 වෙනකොට රනිල් සිංහෙක් කියලා ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවෙන් හැමදේම ඔප්පු කරලා ඉන්න නායකයෙක් තමයි 20යි 24 සැප්තැම්බර් 21 මේ රටේ නවවෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අපි පත් කරන්න මේ පෙළ ගැහිලා ඉන්නේ. හැබැයි අපිට විපක්ෂව ඉන්න අනිත් තරගකාරී අපේක්ෂකයෝ දෙන්නගේ ගොඩක් වෙලාවට ඒගොල්ල පෙන්නන්නේ අර ලංකාවේ නිදන්ගත රාජ උන්මාදය. මට මතකයි පහුගිය වසර 20 පුරාවටත් මේ රටේ කාලින් කාලට රජවරු බිහි කරා. අර කුංකුණාවේ හාමුදුරුවන්ගේ කවියක තිබුණේ අනේ කුහුඹයනි තොපට රජකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ. රජකු ලැබුණොතින් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදුනාදෙන් ගිගුන් දෙන්නම්. එයාලා එහෙම කියලා ගෙනපු බඩුවක් තමයි ගෝඨාභය රාජපක්ෂ. එහෙම කියලා තමයි මහින්ද රාජපක්ෂ ගෙනාවේ. අලුතෙන් ගේන්න හදන්නෙත් අනුර කුමාරටත් මේ කවියම කියලා. හැබැයි කුංකුණාවේ හාමුදුරුවෝ වර සෙත් කවි වගේම වස් කවිත් කියන්න හොඳ ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක්. ඇත්තටම මේ කවියත් කියලා රජෙක් නම් නෙමෙයි එන්නේ. දැන් මේ රටට මේ වෙලාවේ රජෙක් නෙමෙයි ඕන නායකයෙක්. ඒකට අරගොල්ලන්ට පුළුවන් ඇත්තටම මේ රජාට නෙමෙයි අන්දරේගේ චරිත දෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ආර්ථික ප්‍රශ්න මේ සියල්ලට සාර්ථකව කළමනාකරණය කරමින් වැඩ පෙන්නපු නායකයෙක් වෙනුවෙන් තමයි අපි පෙනී හිටින්නේ. හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ආර්ථික දැක්මක් නැති නායකයෝ මේ වෙලාවේ රටට අවශ්‍ය නැහැ. ඒ වගේම මේ රටේ දේශපාලන තුළ මේ මෙච්චර කාලයක් තිබුණේ පක්ෂ කේන්ද්‍රීය දේශපාලන. මේ පක්ෂ කේන්ද්‍රීය දේශපාලන තමයි මේ රටේ අපිව මේ තරම් විනාශයකට ගෙනාවේ. හැබැයි සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලන වෙලාවේ පුද්ගල කේන්ද්‍රීය නායකත්වයක් මේ රටට නිර්මාණය වෙමින් තියෙනවා. ඒක දේශපාලන ඉතිහාසයේ හරි වෙනස් මාවතකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ නායකයා ස්වාධීන අපේක්ෂකයෙක් විදියට ඇවිල්ලා මේ රටේ අලුත් සිස්ටම් චේන්ජ් එකක් ගේන්න යනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ ගෙවිච්ච අවුරුදු දෙකේ මේ නායකයා පෙන්නවා හරියට වසර පහක වැඩ. ඒ වගේ තමයි ඉදිරි පහත් මෙයාට දුන්න කියන්නේ සතවර්ෂයක හරි අත්තිවාරමක් පදනමක් හදන්න මේ නායකයට පුළුවන්. ඒ නිසා කොන්දේසියකින් තොරව මේ ජනාධිපතිවරයා නැවත වතාවක් මේ රටට අවශ්‍යයි. ඒ නැහෙම නොවුනොත් හරි විදේශ ප්‍රතිපත්තියක් නැතිව ආවොත් 20යි 22 අපිට